අයිබෝවන්. අද දවසේ හොඳම පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමුවන මම මලින්ද තිරිමාන්න. මම ප්‍රසාද නිමන්තිකා විජයරත්න ප්‍රථමයෙන් අවධානය හිරු ප්‍රවෘත්ති සිරස්තල වෙත. වියලි කාලගුණය හේතුවෙන් බලාගාර ආශ්‍රිත ජලාශවල ජලමට්ටම පහළට විදුලි ඉල්ලුම ඉහළට මහනුවර සඳහන නියෝජිත හමුවකදී උණුසුම් තත්ත්වයක් හිටපු අගමැති දීමු අඬයි හිටපු ජනපතිට එල්ල කරන මූල්‍ය චෝදනා ඔප්පු කළහොත් ඒකාබද්ධ විපක්ෂයේ විසිරුවා හරින බව මන්ත්‍රී රංජිත් සොයිසා කියයි සමන්ත විද්‍යාරත්නගෙන් ඌවේ මහ ඇමතිට අභියෝගයක්. දැන් තියෙන මහ ඇමතිවරට ඉල්ලාස්සෙන් අභියෝග කරගෙන ඉන්නේ නෙවෙයි. ඔහු එච්චර සුදනෙක් නම්, ඔහු නිවර්තිකාරයෙක් නම්, ඔහුට යන්න තිබි අපිට විරුද්ධ අධිකරණයට. මහජන බැංකුවේ වනිතා වාසනා ඔබේ දිවියට සදා සවියක්. නිපුණෙක් වර්ණ වසන්තය අවුරුදු සල්ලි මල්ල සුපිරි ත්‍යාගයේ රුපියල් මිලියනෙයි ජෙසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසිපත්වීම සිහි කරන මහසිකුරාදා දිනය අදයි. එම දිනේ සිහි කරමින් ලෝපුරා කිතුණු බැතිමතුන් අද දුක් ප්‍රාප්ති මෙහෙයන් වලට එක් වුණා. අද දිනේ කිතුණුවන් සලකන්නේ වසර 33ක මෙහෙමත ජීවිතය අවසන් කරමින් තමන් පොළොවට පැමිණි කාර්යය සාර්ථකව නිම කළ ජෙසුස් වහන්සේ මිනිසෙකු ලෙස අවසන් හුස්ම පොද වාතලයට මුසු කළ දිනේ ලෙසයි. මහසිකුරාදා දිනේ එතරම් වැදගත්කමක් දරන්නේ ජෙසුස් වහන්සේගේ දුක් විඳීම හා මරණය මගින් සමස්ත මිනිස් සංකතියටම ගැලවීමේ දොරටු විවර වීම නිසයි. මේ පිට මිනිස් ජීවිතයේ ආරම්භයේදීම මිනිසුන් උරුම කරගත් පාපය පහකර දැමීමේ වන්දිය ලෙසයි යේසුතුමන් තමන්ගේ ජීවිතය මෙලෙස පූජා කරන්නේ. අවසන් මොහොතේදී පවා කටුකතර දුක් වේදනා වෙන යේසුතුමන් තමන්ට පීඩා කළවුන්ට පවා ප්‍රේමය පෙන්වුවේ ඔවුන් කළ දේ නොදැන කළ නිසා ඔවුන්ට සමාව දෙන ලෙස දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටිමින් අධික උණුසුම සහිත කාලගුණයත් සමග මෙරට ඉතිහාසයේ ඉහළම විදුලි ඉල්ලුම මේ වන විට වාර්තා වන බව විදුලි බල අමාත්‍යාංශය පවසනවා. එවැනි තත්ත්වයක් තුළ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටමද 41.3 දක්වා අඩුවේ තිබෙනවා. මේ අතර බලාගාර ආශ්‍රිත ජලාශවලට වැසි ප්‍රාර්ථනා කරමින් විදුලි බල අමාත්‍යාංශය අද අනුරාධපුර ජයශ්‍රී මහබෝධි උදෙසා පැන් පූජාවක්ද පැවැත්වුවා. මෙරට දෛනික විදුලි ඉල්ලුමෙන් 4/1ක් සපරනු ලබන්නේ ජල විදුලි බලාගාර මගින්. පවතින නියංකාලගුණ තත්ත්වයත් සමග බලාගාර ආශ්‍රිත ප්‍රධාන ජලාශ 6න් 5කම ජල මට්ටම් පවතින්නේ සමස්ත ධාරිතාවෙන් අඩකටත් වඩා අඩුවෙන්. ඒ අනුව විදුලි බලාගාර ආශ්‍රිත මහවැලි ජලාශපන කොත්මලේ ජල ධාරිතාව 125.6 දක්වාත් වික්ටෝරියා ජල ධාරිතාව 148.2 දක්වාත් අඩු වී තිබෙනවා. කෙසේ වෙතත් රන්දෙනිගල ජල මට්ටම පවතින්නේ 93.6ක මට්ටමකයි. ලක්ෂපාන ජල විදුලි බලාගාර ආශ්‍රිත මවසා කැලේ ජලාශය ජල මට්ටම 132.2 දක්වාත් කාසල්රි ජලාශය ජල මට්ටම 118.1 දක්වාත් අඩු වී තිබෙනවා. සමනලවැව ජලාශය ජල මට්ටමද 123ක් දක්වා පහළ ගොස් ඇති බව විදුලි බල අමාත්‍යාංශය සඳහන් කළා. පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග විදුලි ඉල්ලුම ඉහළ ගොස් තිබෙනවා. මෙගාවට 2000 පමණ වුණ රාත්‍රී ඉල්ලුම මේ වන විට 2300ක් 2350ක් පමණත් දිවා කාලයේ ඉල්ලුම 1700ක් 1800ක් වී තිබූ තත්ත්වය දැන් ඉල්ලුම 2100ක් තත්ත්වයටත් පත් වෙලා තියෙනවා. ඒ වගේම දිනක විදුලි ඉල්ලුම ගෙගාවට පැය 42ක් පමණ තත්ත්වයට වර්ධනය වෙලා තියෙනවා. මෙවැනි කාරණා තුළ විදුලි ජනනයට ජල විදුලි බලාගාරවල දායකත්වයේ අඩුවීම තුළ අභියෝගයක් එල්ල වෙලා තියෙනවා. විදුලි ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් පසුගිය දින කිහිපයේදී ඇතැම් ප්‍රදේශ ජලාශවලින් ලබාගත් පැන් අනුරාධපුර ජයශ්‍රී මහබෝධීන් වහන්සේට පූජා කරමින් වර්ෂාව ප්‍රාර්ථනය කර විදුලි බල අමාත්‍යාංශය අද පසරුවේ පැන් පූජාවක් පැවැත්වුවා. ඊට විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා දෙක් වුණා.
මෙතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ තවත් දින දෙකකින් පමණ වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බවයි. මේ දිනවල උෂ්ණත්වය අංශක 2-3කින් වැඩි වීමක් තමයි පෙන්නුම් කරලා තියෙන්නේ. මේ තත්ත්වය අපි බලාපොරොත්තු වෙනවා මේ මාසේ 27-28 වගේ වෙනකොට චුට්ටක් වෙනස් වෙලා ඉවරලා හවසට වැසි සහිත කාලගුණ තත්ත්වයක් ලැබෙයි කියලා. නමුත් මේක අපි හිතන තරම් ලොකු වැස්සක් වෙන්නේ නැහැ. ඒ වැස්සත් එක්ක මේ පවතින උෂ්ණත්වය ගොඩක් අඩුයි කියලා හිතන්න බෑ. මොකද අප්‍රේල් මාසයේ කියන්නේ අපිට වැඩියෙන්ම සූර්ය විකිරණ ලැබෙන මාසයක්. පෞගේ අවුරුදු කීපය තුළ දත්තවල සාමාන්‍ය ගත්තොත් එම අප්‍රේල් මාසය තමයි උණුසුම මාසය හැම අවුරුද්දෙම. ඒකින්ද වැස්ස කියලා විශේෂයෙන් يعني උෂ්ණත්වය අඩු වෙන්නේ නැහැ. මේ අතර විද්‍යුත් චැනල් සේවාවද සීවී බඩ වී සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර කිහිපයකටම ඉදිරි දිනයන්හි වැසි ලැබෙන බවයි.